And now, live at 12. අයිබුවන් සුබ මධ්‍යහනක් දවසේ සමබරම පුවත් ප්‍රකාශය සමගින් ඔබ මුණ ගැසීමට සූදානම්. ලයිවට් 12 සමගින් ඔබ හමුවන මම පවිත්‍ර රංගන බාලසූරිය. මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. වෛරසය ආසාදනය වූවා යැයි සැකපිට IDH රෝහලට ඇතුල් කළ චීන කාන්තාවට හැර සෙසු පිරිසට මෙතෙක් කොරෝනා වෛරසය නොමැති බවට තහවුරු වෙයි. වුහානයේ රැඳී සිටීම අවදානම් බව එහි සිටින ශ්‍රී ලාංකික සිසුවෙක් කියයි. තවදුරටත් මේ නගරය තුළ රැඳී සිටීම අතිශයම අවදානම්කාරී. මොකද කොරෝනා වෛරසයේ වැළඳුන රෝගීන් සංඛ්‍යාව දෛනිකව ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. අජිත් පී පෙරේරා සහ සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට. කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරියාම හේතුවෙන් තවදුරටත් චීනයේ වුහාන් නගරයේ රැඳී සිටීම දැඩි ලෙස අවදානමක් බව එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් පවසනවා. WeChat තාක්ෂණය ඔස්සේ එහි සිට අප සමග සම්බන්ධ වෙමින් වුහාන්හි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුවෙකු වූ ප්‍රදීප් රොෂාන් වීරතුංග මෙම අදහස් පළ කළා. කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින චීනයේ වුහාන් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැහැ. ඒ අනුව එහි සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ නවතම තත්ත්වය පිළිබඳව එහි කොටුවි සිටින රොෂාන් වීරතුංග මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අප සමග අදහස් දැක්වුවා. චීනයේ වුහාන් නගරය මුද්‍රා තියලා සතියක පමණ කාලයක් වෙනවා. ඒ වගේම මේ කොරෝනා වෛරසයේ මා ඇතුළුව මේ චීන නගරය තුළ අද වෙනකොට ශ්‍රී ලාංකික ශිශු ශිෂ්‍යාවන් 31 දෙනෙකු රැඳී සිටිනවා විවිධ විශ්වවිද්‍යාල තුළ. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අපිට දැනුම් දීලා තියෙන විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර තුළ රැඳිලා ඉන්න කියලා. නමුත් අපිට අවශ්‍ය පහසුකම් ජලය, ආහාර සහ ඖෂධ යනාදී ලබා දීම පිළිබඳ නිසි වැඩපිළිවෙලක් දකින්නට නැහැ. මෙවැනි අවස්ථාව සඳහා විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර වලින් බැහැරවීම අත්‍යවශ්‍යයි. නමුත් එසේ බැහැරට යෑම වර්තමාන තත්ත්වයේ හැමවේ අතිශයින්ම අවධානම්කාරී. මොකද රෝගය වැළඳෙන්න අවශ්‍ය නැහැ. නමුත් උණ සහ කැස්ස කියන මේ රෝග ලක්ෂණ දෙක තිබ්බත් කිසි කෙනෙක් ළඟට එන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. එවැනි රෝග තත්ත්වයකට ගොදුරුනොත් එහෙම අපිට තනියම මේ කටයුතු කරගැනීම අතිශයම අසීරු වෙනවා. වර්තමානයේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් කිසි කෙනෙකුට මේ රෝගය වැළඳිලා හෝ වෙනත් ආකාරයක රෝගී තත්ත්වයක් වැළඳිලා නැහැ. අපේ වර්තමාන තත්ත්වයේ පිළිබඳ චීනයේ PT ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයට දැනුම් දුන්නා. ඔවුන් අපිව නිරන්තරයෙන්ම සම්බන්ධ කරගන්නවා WeChat කියන සමාජ මාධ්‍ය තුළින්. කිසි කෙනෙකු රෝගී තත්ත්වයකට පත් වෙලා නැති නිසා එතරම් අවදානම්කාරී නොවුනත් තවදුරටත් මේ නගරය තුළ රැඳී සිටීම මගේ මතයට අනුව නම් අතිශයම අවදානම්කාරී. මොකද කොරෝනා වෛරසයේ වැළඳුන රෝගීන් සංඛ්‍යාව දෛනිකව ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් ගිය දිනේ 4200ක් වුණ රෝගීන් සංඛ්‍යාව අද වෙනකොට 6000ක ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම රෝගිය ඇතැයි සැක කරන රෝගීන් ප්‍රමාණය 9000ක් පමණ වෙනවා. චීනයේ අනිකුත් ප්‍රදේශවල සිටිය ශිෂුන් සහ අනිකුත් විදේශ රටවල ශිෂුන් මේ වෙනකොටත් බැහැර වෙලා ගිහින් තෙනවා චීනයේ. නමුත් චීනයේ අතිශයීම අවදානම් කලාපය තුළ රැඳිලා ඉන්න අපිට මේ චීනයේ පිටවීම සඳහා අවශ්‍ය වැඩකටයුතු තාම සැලසිලා නැහැ කියන කාරණය ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනි. චීනයේ වුහාන් වල සිටින ශ්‍රී ලාංකික සිසුන් එම පළාතෙන් ඉවත් කර ගැනීම සඳහා චීන රජයෙන් අවසර ලැබුණු වහාම ශ්‍රී ලංකාවට පිටත් කර එවීමට සියලු කටයුතු සූදානම් බව බීජින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. බීජින්හි ශ්‍රී ලංකා වැඩබලන තානාපති KK යෝගනදන් මහතා පවසන්නේ චීන රජය සමග අදහස් හුවමාරු කරගැනීමෙන් සිටින බවත් ඉක්මනින්ම අවසරයක් ලැබෙන ඇති බවට අපේක්ෂා කරන බවයි. අපිට තාම අපේ ඉල්ලීමකට තාම උත්තරේ හම්බ වෙලා නැහැ. ඒක සම්බන්ධයෙන් සලකා බලනවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේක අවිල්ලා difficult time. අනිත් එක මේක අවිල්ලා අනිත් රටවල් කීපයකුත් අපි වාගේම ඉල්ලීම් කරලා තියෙනවා. මේ ඉල්ලීම් ඔක්කොම සලකා බලලා ඒ සම්බන්ධයෙන් මේගොල්ලෝ කියන්නේ ඒක long process, අනිත් එක complex process එකක්. මොකද එයාලයින් aircraft එක අවිල්ලා යන එක සම්බන්ධයෙන් සමහර දේවල් තියෙනවා process එක වෙන්න ඕනේ.
ඒ ප්‍රොසස් එක ඉක්මනින් කරලා දෙන්න කියලා තමයි අපේ අනුරියක් අපේ රික්වෙස්ට් එක. මේක සලකා බලනවා කියලා අපිට කියලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා බොහොම ඉක්මනින් අපිට ඒ සම්බන්ධයෙන් අනුරියක් හම්බ වෙයි කියලා. අපි වුහාන් නගරය සම්බන්ධයෙන් කැමදාම අපේ ශිෂ්‍යෝ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ශිෂ්‍යෝ කණ්ඩායමත් එක්ක අපිට ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකෙන් අපි කතා කරලා ඒගොල්ලෝට ඕන දේවල් අරගෙන දෙන්න අපි උත්සාහ කරනවා. ඕක සම්බන්ධයෙන් අපිට තාරන් කියලා අපි ළමයි කීපෙනි කිව්වා. ඒගොල්ලෝට සමහර ඉෂුස් තිබ්බා. ඒක අපිට කිව්වා. ඒක අපි පුළුවන් තරම් ඒක කතා කරලා ඒක සෝට් අවුට් කරලා තියෙනවා. කනඩ තියෙන තත්ත්වය යනවා. අද අපිට වාර්තා වුණා මේ සුපර් මාකට් කඩවල් අනිත් එක්ක ෆාමසි සැරලා තියෙනවා කියලා. අපේ ළමයි කීප දෙනෙක් ගිහිල්ලා ඒගොල්ලෝට අවශ්‍ය අඩුද්‍රාවිය අරගෙන ආවිල්ලා තියෙනවා. අනිත් එක සමහර අයකේ ප්‍රොබ්ලම් එක තියෙන්නේ එළියට යන්න බෑ. එකක් අනිත් එක එළියට ගියොත් සමහර කඩවල් බහලා තියෙනවා. සමහර කයකට මේ කඩවල් තියෙන්නේ කිලෝමීටර් එකක් විතර යන දුර. ඒ සම්බන්ධයෙන් අපි දැනටම සාකච්ඡා කරගෙන යනවා. අපි සජෙෂන් කීපයක් කරලා තියෙනවා අපේ ළමයි මේක කරන්න ඕනේ විදිය සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට ගොඩාක් සාර්ථක වෙයි. අපි ඒක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අපිට අපේ ළමයිට ඕන වෙන දේවල් අරගෙන දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒක විතරයි නෙවෙයි මේක සම්බන්ධයෙන් ඒ පළාතේ තියෙන රජ නිලධාරීලා රජ ආයතනවලත් එක්කත් අපි සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලොත් අපිට උපදේශ දෙනවා මේක දේවල් කොහොමද කරගන්න පුළුවන් කියලා. ඒ නිසා මම හිතන්නේ අද දිනේ ඇතුලේ මේ දේවල් ඔක්කොම අපිට මේ තීන්දුව උකන්න පුළුවන් කියලා. මේ වෙනකොට අද දිනේ වෙනකොට ලංකාවට අපේ තානාපති කාර්යාලයෙන් අවිල තියෙනවා සිසු කණ්ඩායම 498 දෙනෙක්. අද දවස ඇතුළත කව කීප දෙනෙක් පිටවෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අපි තාම හොයාගෙන යනවා. අපි ඒක කම්පයිල් කරනවා. අද හවස වෙනකොට අපිට කියන්න පුළුවන් වෙයි සිසු කීය දෙනෙක් මේ ළමයි ලංකාවට එන්නේ කියලා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව හැර ප්‍රතිකාර ලබන අනිකුත් රෝගීන්ට මෙතෙක් කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එසේ තහවුරු වී ඇත්තේ බොරැල්ලපිහිටේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණයකදී. මිට අමතරව තවත් රෝගීන් බවට සැකකිරෙන 17 දෙනෙකු එම ආයතනයේ මේ වන විට ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කරන ලද පළමු රෝගියා වාර්තා වුණේ පසුගිය 27 වෙනිදායි. ඇය චීන ජාතික කාන්තාවක් වන අතර චීනයේ හුබෙයි පළාතේ සිට මෙරට සංචාරයකට පැමිණ තිබුණේ මීට සති දෙකකට පෙරයි. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටින් වාර්තා වන එකම රෝගියා මෙම කාන්තාව පමණක් බවයි. මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන ඇයගේ තත්ත්වය සුවඳට හැරමින් පවතින බවද කොරෝනා වෛරසය පිළිබඳ වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. රසායනිකව පරීක්ෂණ ප්‍රතිඵල අනුව මේ දක්වා කරපු ප්‍රතිඵල පරීක්ෂණවලින් එක රෝගියෙක් පමණයි තහවුරු වෙලා තියෙන්නේ. අනිත් සියලුම පරීක්ෂණ ඒ රෝගී රෝගීන් නොවන බවට තහවුරු කරලා ලැබිලා තියෙනවා. තහවුරු වෙන රෝගීන් ජාතික කාන්තාව දැන් සුවඳට හැරමින් පවතිනවා. මේ අතර මෙම රෝගියට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් 12ක විශේෂ පහසුකම් සපයා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හැරළු විට උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ, මීගමුව, මහනුවර මහරෝහල් මෙන්ම කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල ශික්ෂණ රෝහල් හා රත්නපුර, බදුල්ල සහ මඩකලපුව පළාත් මහරෝහල් වලද සියලු පහසුකම් සලසා තිබෙනවා. උන සෙම් ප්‍රතිශයා රෝගවලින් පෙළෙන රෝගීන් සමග සමීප සම්බන්ධතාවයන්ගෙන් වැළකීම, නිතර සබන්යුදා අත්සේදීම, සජීවී හෝ මලසතුන් ඇල්ලීමෙන් වැළකීම, නිතර නාසය ඇස සහ මුඛය ඇල්ලීමෙන් වැළකීමෙන් මෙම රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගත හැකි වනවා. එමෙන්ම කිවිසුම් යන විට හා කහින විට ටිෂු හෝ වැලමිට භාවිතා කිරීම, ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල නොගැවසීමෙන් මෙම රෝග ව්‍යාප්තිය වළක්වා ගත හැකි වනවා. චීනයේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිනේත් දිවයිනට පැමිණීමට නියමිතයි. මේ අතර ඊයේ චීන රැඳී සිටි තවත් පිරිසක් දිවයිනට පැමිණියා. ඊයේ පස්වරු 4 සිට අද උදෑසන තෙක් ගුවන් යානා 5කින් චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.
කියන තරම් ලොකු කලබලකාරී තත්ත්වයක් නෑ. අපේ යුනිවර්සිටි වහපු නිසා තමයි අපි ආවේ. බංග්ලාදේශ්, ඉන්දියාවේ ළමයි ඔක්කොලාම ගියා. ඒ නිසා පොඩි ළමයි කට්ටියක් යුනිවර්සිටි එකේ තියාගෙන ඉන්න බැරි නිසා අපිටත් යන්න කියලා කිව්වා. ඒ නිසා අපි ආවා. තත්ත්වය ඉතින් දරුණු ඒකයි අපි ආවේ. මේ කැම්පස් වලින් කිව්වා දවස් මේ පටන් ගන්න දවස් පරක් වෙනවා කියලා. ආරක්ෂා තත්ත්වය ඉතින් අපිම තමයි බලාගන්න ඕනේ. ඔකට දුරට පරීක්ෂණ කරමින් පවතිනවා. නමුත් එයාලා දැන් වෛරස් එකක් නිසා ගොඩක් වෙලාවට කියන්නේ ඇතුළටම වෙලා ඉන්න කියලා. නමුත් දැනට බෙහෙතක්වත් වැක්සින් එකක්වත් මොනවත් හොයාගන්නේ. ඒ නිසා එයාලා කියන එයාලගේ රූල්ස් වලට ඔබේ වෙලා අපිට ගෙවල් ඇතුළට වෙලා ඉන්න එක තමයි තියෙන්නේ. නමුත් ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ නිසා තමයි මේ වගේ තීරණයක් ගන්න හිතුවේ. මම වගකීමෙන් කියනවා මේ මුල් සති දෙක ඇතුළත අපි පරිස්සම් වෙන්න ඕනි. අපේ පවුලේ අය සහ අපේ රටේ හැමදා හැම කෙනාම වෙනුවෙන්. මේ අතර පසුගිය දින හතර තුළද චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 661 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සනත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. පක්ෂයේ සාමූහික විනය කඩ කිරීමේ හේතුව මත මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිලකාලය අවසන් වීම හේතුවෙන් පසුගිය දිනයන්හිදී එයට සමාජිකින් පත් කිරීම සිදු වුණා. කෙසේ වෙතත් පෙර පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ දරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. පක්ෂයේ සාමූහික විනය කඩකිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයට සමාජිකින් පත් කිරීම සම්බන්ධයෙන් සහ අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ගැන පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස 3ට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත හෙට තීන්දුව ගනී. අත වශයෙන්ම වර්කින් කමිටි එක බොහෝ අය පත් කරලා තියෙන්නේ. දැනට අර පරණායම තමයි ගොඩක් වශයෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණාම අනිත් ඔක්කොම මං හිතන්නේ පත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාවත් ඉවත් කළා කියලා ප්‍රවෘත්තියක් පළ වෙලා තියෙනවා. ඒත් වශයෙන් අපි ඒ ප්‍රවෘත්තිය හැරෙන්නට වෙන කිසිවක් දන්නේ නැහැ. පුවත්පත්වල තියෙන හැමදේම සත්‍ය නෙමෙයි. මගේ ප්‍රාර්ථනේ ඒ පුවත සත්‍යයක් නොවේවා කියලා. අපිට නිල වශයෙන් කිසිම දැනුම් දීමක් කළා නැහැ. ඒ වගේම නොනිල වශයෙන් කිසිම දැනුම් දීමක් කළා නැහැ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම තියෙනවනේ. දැන් ඔබතුමාට මේ ජනයකට කිසිම බාධාවක් නෙමෙයිද? කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාව අස්කලා කියලාත් මට කවුරුත් දැනුම් දීලා නැහැ. අස්කරන්න හේතුවකුත් නැහැ. මට විරුද්ධ වෙන පරීක්ෂණත් නැහැ. පක්ෂය ආරක්ෂා කරලා තියෙන මිසක් එතනින් හර බන්දයක් කළාත් නැහැ. කාටවත් ලිඛිත ආරාධනයක් විධිමත් ආරාධනයක් කළා නැහැ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරු 3ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෙටි විරාමයක් සඳහා මේ සූදානම්. තව දේශීය පුවත් කිහිපයක් දැන්. උනරෝගයක් පැතිරියාම හේතුවෙන් හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨය තාවකාලිකව වසා දැමීමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය විද්‍යාපීඨ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම විද්‍යාපීඨයේ ගුරුවරුන් මෙන්ම සිසුවියන් 200කට ආසන්න පිරිසක් උනරෝගයේ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් ඊයේ දිනේ කොටගල රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර අද දිනේද 50කට ආසන්න පිරිසක් ප්‍රතිකාර පිණිස එම රෝහල වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨයේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් අතර වෛරස් උනරෝගයක් පැතිර ගොස් තිබෙනවා. උනරෝගය හා ශ්වසන අපහසුතාවය හේතුවෙන් ඊයේ දිනේ 200කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශීය රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අද දිනේද 50කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා තිබෙනවා. එම විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන තවත් සෙසුන් පිරිසක් දික්කොය මූලික රෝහල වෙත යොමු කළ බවයි කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරිය සඳහන් කළේ. මේ හේතුවෙන් හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨයේ තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එම විද්‍යාපීඨයේ පීඨාධිපතිනියට දෙනුම් දී තිබෙනවා. රථවාහන කොලියට ලබා දෙන ස්ථානවලින් රථවාහනගෙන ඒවායේ වටිනා කොටස් ගලවා අතරමඟ දමා යාමේ ජවාරමක් පිළිබඳව කටාන පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සැකකරෝ වාහන ලබා ගැනීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
මේ මේගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන රථවාහන කුලියට ලබා දෙන ආයතනයක්. එම ස්ථානයට පැමිණෙන පුද්ගලයෙකු තම රියදුරු බලපත්‍රය සහ ජල බිල්පත් ආදී ලිපිලේඛන බහර දී රුපියල් 20,000ක තැන්පතු මුදලක් තබා එම වාහනය රැගෙන යන ආකාරය CCTV දර්ශනවල මෙලෙස පටිගතව තිබුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයා එසේ රැගෙන ගිය වාහනය ඇඹිලිපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගත්තා. මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වාහනයේ තිබූ රුපියල් 108ක් පමණ වටිනා කොටස් කලවා එය අතරමඟ තමා ගොස් ඇති බවයි. එසේම මෙම පුද්ගලයා ඉදිරිපත් කළ උරේදුරු බලපත්‍රයේද ව්‍යාජ එකක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඔහු මේ ආකාරයෙන්ම මහරගම ප්‍රදේශයේ රථවාහන කුලියට දෙන ආයතනයකින් කුලී පදනම මත වාහනයක් ලබාගෙන එම වාහනයේද කොටස් ගලවා වෙනත් ස්ථානයක දමා ගොස් තිබීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. කටුවාපිටිය ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානය සඳහා ඔහු ඉදිරිපත් කර ඇති ව්‍යාජ උරේදුරු බලපත්‍රයේ රාගම ප්‍රදේශයේ ලිපිනයක් දැක්වෙන අතර මහරගම ප්‍රදේශයේ වාහන කුලියට ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ උරේදුරු බලපත්‍රයේ දැක්වෙන්නේ කැලණිය ප්‍රදේශයේ ලිපිනයක් බවද පොලිසිය පවසනවා. මෙම ජාවාරම් කරු අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සීගිරිය සහ මින්නේරිය රක්ෂිතවල අතරමංව සිටින කුළුමී ගවයින් අල්ලා මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුළුමුළු හිරි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කළ මෙම මෙහෙයුමේදී කුළුමී ගව ජාවාරමේ නිරත සැකරුවන් 5 දෙනෙකුද විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. දඹුල්ල වැවල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ රථවාහන පරීක්ෂාවකදී මෙම ජාවාරමේ සුළුමුළු හෙලි කර ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව කුළුමී ගවීන් දෙදෙනෙකු හා ගැබ්බර මී ගව දෙනක ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ඊට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකුද සමකින්. ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කාලයක් තිස්සේ මෙම කුළුමී ගව ජාවාරමේ නිරතව සිටි බවයි. සීගිරිය අභයභූමියේ සහ මින්නේරිය ගිරිතලයේ ස්වභාවික රක්ෂිතවල අතරමංව සිටින කුළුමී ගවීන් මිලස අල්ලා මස්කඩවලට ප්‍රවාහනය කිරීමේ ජාවාරම ඔවුන් කලක සිට සිදුකරගෙන ගොස් තිබෙනවා. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ කැලේ සිටින කුළුමී ගවීන් උගුල් අටවා අල්ලා උන් නිරහාරව බැඳ තබා අඩපණ වූ පසු වාහන මගින් මස්කඩ වෙත රැගෙන යන බවයි. මෙසේ අතඩංගුවටගත් සැකකරුවන් හා ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා අද අලුයම දඹුල්ල පොලිසියට බාර දෙනු ලැබුවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. දඹුල්ල රටම කෙටියෙන් හෙරෝයින් කිලෝග්‍රෑම් 192ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පොරණ ප්‍රදේශයේදී අතඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර උතුරු පොලිස් කොට්ටාශි නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අතඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී පිස්තෝල 10ක් මැගසින් 19ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. කොරෝනා වෛරසයේ නොවෙන් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පූජාවක් මීන්තලා පුදුවිමේදී ඊයේ රාත්‍රී පැවැත්වුණේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. මේ අතර කොරෝනා වෛරසය නිසා මියගිය අය සිහිපත් කරමින් සහ අසනීප වූවන්ට සෙත් පතා යාඥා මිනියක් කොළඹ චීන තානාපති කාර්යාලයේ ඉදිරිපිටදී පැවැත්වුණා. අනුරාධපුර බුලන්කුළම කටුකෙලියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. මෙරට සංචාරයක නිරත පාකිස්තානු නාවික මාණ්ඩලික ප්‍රධානී අඩ්මිරාල් සෆාර් මහමුද් අබ්බාසි මහතා ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමු වී තිබෙනවා. පසුගියදා මෙම හමුව සිදුවුණේ ගුවන් හමුදා මුලස්ථානයේදී. මෙහිදී පාකිස්තානු නාවික මාණ්ඩලික ප්‍රධානීතුමන් වෙනුවෙන් සම්මාන මුර පෙරපාලියක්ද පැවැත්වුණා. අම්බලන්කොට නගරයේ ආහාර පාන වෙළඳ සැල් හදිසි පරීක්ෂාවක් ඊයේ දිනේ පුරා සිදු කෙරුණේ මාතෘ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන්. මෙහිදී වෙළඳ සැල් 42ක් පරීක්ෂාවට ලක් වී ඇති අතර පරිපෝෂණයට නුසුදුසු ආහාර වෙළඳ සැල් 16කට එරෙහිව නඩු පවරා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඊයේ රැස්වී ඇති අතර එහිදී සිය ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන් පදනම් අංක 50කින් අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ. මෙම තීරණයත් සමග නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7.5 දක්වාත් අඩුවනු ඇත. දැනට පවතින මෙන්ම අපේක්ෂිත දේශීය ආර්ථිකය මුල්‍ය වෙළඳපොළ තත්ත්වය මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලටගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබෙනවා. වෙළඳපොළ ණයපොලි අනුපාතිකය පහළ මට්ටමක පවත්වාගෙන යාම සඳහා පවතින අඩු උද්ධමනය සහ මැදි කාලීනව අපේක්ෂිත 4.6 අතර පාලනය වී ඇති උද්ධමන අපේක්ෂා සහිත වාතාවරණය තුළ ආර්ථික ක්‍රියාකාරකම් නගා සිටුවීම සඳහා මෙම තීරණය සහාය වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමි වීම තුළ බොහෝ රටවලට මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමටද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙටි විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු.